ආදරණීය පුංචි දුවේ පුතේ මගේ පුතාලා සෑම දිනෙකම අද දවසේ පන්තියට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි අද සූදානම් වෙන්නේ හතර ශ්‍රේණියේ පළවෙනි පාඩම සංඛ්‍යා පාඩම ඉගෙන ගන්නයි. දැන් මගේ පුතාලා හතර ශ්‍රේණියේ පළවෙනි පාඩම සංඛ්‍යා පාඩම අධ්‍යයනය කරනකොට පුතාලගේ තුන ශ්‍රේණියේ තුන්වෙනි වාරයේදී මගේ දුවල පුතාලා ඉගෙන ගත්තම තමයි අපි ටිකක් මතකය ආවර්ජනය කරන්නේ. දැන් තුන ශ්‍රේණියේ මගේ පුතාලා 999 වෙනකන් සංඛ්‍යා නාම ලියන්න සංඛ්‍යා අංක ලියන්න හොඳට ඉගෙන ගත්තා. දැන් අපි මෙතන යහට කොහොමද සංඛ්‍යා නාමය ඒ කොහොමද ඝන කරාමුවක සංඛ්‍යාවක් රූපණය කරන්නේ විහිදුවාලිය කොහොමද ඒ වගේම ආරෝහණ අවරෝහණ ඒ වගේම පෙර සංඛ්‍යාව පසු සංඛ්‍යාව මේ දේවල් සියල්ලම අද දවසේ ටීච මගේ පුතාලට කියලා දෙන්න ලෑස්ති වෙනවා. එහෙමනම් අද දවසේ ටීචත් එක්ක පාඩමට ගිහිල්ලා අපි වැඩ කරමු. ඊට කලින් ටීච ටිකක් කැමති කොහොමද වැඩ කරන්නේ කියන කාරණාව කියලා දෙන්න. දැන් අපේ සිද්ධාන්ත පන්තිය ඒ කියන්නේ හතර ශ්‍රේණියේ සිද්ධාන්ත පන්තිය සඳුදා අඟහරුවාදා වදාද කියන දවස් තුනේ හවස 6 සිට 7 දක්වා පැවැත්වෙනවා. ඒ කියන්නේ සඳුදාට ගණිතය අඟහරුවාදාට සිංහල බදාදාට පරිසරය කියන්නේ සතියට එක දවසක් එක විෂය බැගින් මේ විෂයන් තුන අපි සතියට දවස් තුනක් මගේ පුතාලට කියලා කිව්වා. ඉතින් මේ දේවල් හොඳට මතක් කරගෙන ඊළඟට ප්‍රශ්න පත්‍ර පන්ති අපි සෙනසුරාදා හවස 6 සිට 7යි 7:00 දක්වා ඉරිදා හවස 6 සිට හවස 7:00 දක්වා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සෙනසුරාදා දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉරිදා සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ගණිත ගැටලු පන්ති අපි තියන්නේ බුස්පතින්දා. මේක ටිකක් වෙනස් ගණිත ගැටලු පන්තිය. මේ ගණිත ගැටලු පන්තිය වැඩ කරන විදිහ මම දැම්මම කියන්නේ. ඒක අපි බ්‍රහස්පතින්දට බලමු. බ්‍රහස්පතින්දට හැමෝම එන්න ගණිත ගැටලු පන්තියට එතනදී අපි බලමු කොහොමද ගණිත ගැටලු පන්තිය පවත්න්නේ කියලා. අද දවසේ සංඛ්‍යා පාඩමත් එක්ක සම්බන්ධ වෙලා බලමු මොනවද තියෙන්නේ කියලා. රයිට්. ඉස්සෙල්ලාම අපිට තියෙනවා පුතේ 999 තෙක් සංඛ්‍යාන් පෙරදිව කියවන්න සහ ලියන්න. දැන් පුතාලා මේකට දැනගෙන ඉන්නවා කියලා දන්නවා 999 වෙනකන්. එහෙම අපි ලියල බලමුද පුතාලගේ උත්තරත් එක්කලා හරිද කියලා. හරි, අපි පටන් ගමු. 999 දක්වා ලියමු. කොහොමද 10 ලියන්නේ? 10 15 19 පුතේ 19 කියන එක එක වචනයක් අමතක කරන්න එපා. 20 පුතාලගේ උත්තරත් එක්කලා හරිද බලන්න. 30 ඊළඟට 32 99
अनु नवय सीए सीए इलांगचे इलांगचे सीए इलांगचे तुन सीए तुन सीए ने मेई तुन सीए हरिद राइट इलांग टिकट या हरिद सीए हरिद सीए 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 नव सीए सीए दहाय नव सीए दहाय नव सीए विस्ते नव सीए विस्ते नवसिया ती है नवसिया नवसिया हतली है नवसिया हतली है नवसिया पनाहा पाना हम नवसिया हेक्टर नवसिया हेक्टर मैंने मेवी की हमारी मैजिक लियाने उतार लगे पिलुतुरु तेक हरी वैरदी दागे न बालाने हरी दे केला पी देंगी रंग के इतुरु कोटे से गया इलांगे का नवसिया हेक्टर नवसिया हेक्टर नवसिया हेक्टर नवसिया अनु नवय अनु नवय अग्नेद राइट राइट इलंगचापी फैक्टर दांडू पैतली हंडुना गन्ने अन्ने मोनोवर्ते कैटकियान ने एकस्थान पेंडुम किरीम संदहा अपि भाविता करने संकेते मगर पुताला दुवला दान्नवा एकस्थान तियान पुलुवां इलाकम समय मनवादे बिंदुव एक देख तूने हतर पहा हाय हत अच नवय नाम दाखवा विरा दहा लिया दहा लिया
ගමන් එක දහයක් ස්ථානයට යනවා. එතකොට දහය ස්ථානයට පෙන්නුම් කරන්න අපි භාවිතා කරන්නේ මොනවද? ඔව් මොනවද? දඬු. එතකොට 60,000ක් එකතු වෙලා තමයි එක දණ්ඩක්. එහෙම නැත්නම් දඬු එකක් හැදෙන්නේ. එතකොට මෙන්න කියන විදිහට එක ස්ථානයක රූපණය කිරීම සඳහා යොදා ගනි. මොනවද? එක ස්ථානයක රූපණය කරන්න යොදා ගන්නේ ඉස්සෙ. ඉස්සෙ එක ස්ථානයක දෙවිපැති උපරිම සැට ගන්නේ නවය කියන කට තියන්න පුළුවන් නවය. එවගේම තමයි එකේ සිට නවය දක්වා ඉලක්කම් පෙන්නුම් කරන්න තමයි කැට යොදාගන්නේ. කැට අඳිනකොට වෙන් වෙන්ව තිබුණේ මෙන්න මේ පාරේ නම් හොඳට මතක තියාගන්න ඕනේ. කැට අඳින්දී අපි වෙන් වෙන්න තමයි ඉන්නේ. එකට අඳින්න තේරුණාද? අපි කැට අඳිනකොට වෙන් වෙන් වශයෙන් අඳින්නේ. මේකෙන් 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 කියන ඉලක්කම් පෙන්නුම් කරන්න තමයි අපි කැට අඳින්නේ. ඊට මොනවද? දඬු. ආදීක ඉස්සෙල්ලා කිව්වා. පුතාලට කිව්වා කැට 10 තිබුණාම දඬු 1යි. එහෙනම් දඬු වලින් අපි පෙන්නුම් කරන්නේ 10 ස්ථානය. එහෙමනම් ඉස්සර වගේම තමයි 10 ස්ථාන දඬු පදවන්නේ තියන්න පුළුවන් උපරිම දඬු ගන්නේ මාපෙටි. ඒ වගේ තමයි කැට 10 එකතු වීම තමයි දඬු එක හැදෙන්නේ. දඬු අඳින කොටත් අපි වෙන් වෙන් වශයෙන් තිස්සෝනේ. දඬු තිත් අපි වෙන් වෙන් වශයෙන් අඳින එකට ලං කරන්නේ එකට පූට්ටු කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙතන අපි මේකට 10 20 30 40 50 60 70 80 90 කියලා දාගන්න. right. ඊළඟට පැතලි. දැන් ඔන්න පැතලි කියන්නේ සියය ස්ථාන පෙන්නුම් කිරීම සඳහා යොදා ගන්න දෙයක්. එතකොට පැතලි එකක කැට 100ක්. ඒ වගේම දඬු 10ක් තියෙනවා. සියය ස්ථානය පෙන්නුම් කරනවා කියන්නේ සියයක් නේ. සියයක් කියන්නේ එකව 100ක්. 10ව 10. එහෙනම් පැතලියක කැටසියයි. ඒ වගේම දඬු 10ක් තියෙනවා. ඒක තමයි කියන්නේ සිය ස්ථානයේ කූපණය කිරීමට යොදාගනි. තියන්න පුළුවන් සිය ස්ථානයේ තියන්න පුළුවන් උපරිම පැතලි ගණන නවයයි. ඒ වගේම තමයි කැටසියක් හෝ දඬු 10ක් එකතු වෙලා තමයි පැතලි හැදෙන්නේ. පැතලි අඳින කොට වෙන් වෙන් වශයෙන් අඳින්න ඕනේ. තේරුණා නේද? මේකේ පැතලි එකක් මෙන්න 100, 200, 300, 400, 500, 600, 700, 800, 900. අගය හඳුනා ගනිමු. අපි ඉලක්කම් තුනේ සංඛ්‍යාලිය කොට අපි තුන ශ්‍රේණියේදී පුතේ ඔයාලට මතක තිබෙන ගත්තා. එක ස්ථානය, 10 ස්ථානය, 30 ස්ථානය. හරිද? එක ස්ථානය, 10 ස්ථානය, 30 ස්ථානය කියලා ඉගෙන ගත්තා පුතාලට මතක ඇති. එහෙනම් මේ මතකය මතක් කරගෙන මේක දිහා බලමු. වෙන සංඛ්‍යාවක් තියෙනවා 888. හරිද? 888 මෙන්න 8. මේ 8 මොන ස්ථානයේද? එක
රවුමට බෝලයක් අඳින්න. හරිද? ඇඳා එක් දැන් කීය කලයක් හතක් අඳින්න? දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. දැන් මේක හරිද? මේක හරිද නැහැ වැරදියි? මේ ගණක අනිවාර්යෙන් පාඩ කරන්න ඕනේ. මොකද ගණක පූරකට ගණක දැම්මහම පූර ඇතුලෙන් පේනවද? වීදුරු තුනේ නෙමෙයි. නෑනේ අනිවාර්යෙන් පාඩ කරන්නම ඕනේ. තේරුණාද? පාඩ කරන්නම ඕනේ. මෙන්න මේ විදිහට පාඩ කරන්න. ඒක අමතක කරන්න එපා. මේක පාඩ කරන්නේ නැත්තම් මේ ගණක නම සම්පූර්ණ කරදි. ශිෂ්ටත්වයට අනිවාර්යෙන් ගන්න. ඊළඟට අටයි එකයි දැන් ඊට පාඩ කරලා හදිනවා. දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. සියස්ථානේ නමයනේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි. දැන් පුතාලට පේනවති. ඇයි නීච කොටු 19ක් පහළට සරල රේඛාව අඳින්න කිව්වේ කියලා? කොටු 19ක් අඳින්න කිව්වේ 9 උපරිම දාන්න පුළුවන්. 9 දැන් පස්සේ ඒ ගණක පූර වැටෙනවා නම් ගණකය වැටෙන්න පුළුවන්. ඒක චුට්ටක් එළියට තියෙන්න ඕනේ. ඒකයි ඒ විදිහට ගන්න කියලා කිව්වේ. තේරුණා නේද? එහෙමනම් මේක මේ විදිහට තමයි අපි ගණක රාමුවක් අඳින්නේ. තේරුණාද? මෙන්න මේ විදිහට තමයි ගණක රාමුවක් අඳින්නේ. තේරුණා නේද? රයිට්. එහෙනම් අපි ඊළඟ අපේ පාඩමට යමු. මෙන්න තියෙනවා ටීචර් කිව්ව කාරණා ටික. එක ගණක පූරක තියන්න පුළුවන් උපරිම ගණන කීයද කියලා දාලා තියෙනවා නේද? උපරිම ගණක ගණන 9යි. සෑම එක පාටි පාඩ කළ යුතු හේවර ගණක එක මතයක ස්පර්ශ වන සිලෙන්දී යුතුය. මේක ගණක ගණක පූරකට දැම්ම තමන් චක්කාර කෙමිලා මොකද වෙන්නේ? එක මත එක ස්පර්ශ වෙනවා. උඩ පාවෙන්නේ නැහැ. වලාකුළු වගේ උඩ පාවෙන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම ගණක එක මත එක ස්පර්ශ වෙන්න ඕනේ. තේරුණා නේද? රයිට්. මෙන්න මේකත් මගේ පුතාලා කොචලව ගන්නවා. මොනවද? රූපිතාගය සහ වචිනාකම යනු කුමක්ද? කිසියම් ඉලක්කමක් පිහිටි ස්ථානය අනුව එම ඉලක්කමේ වචිනාකම සහ රූපිතාගය සොයාගත හැක. කොහොමද අපි එකක් ස්ථානයේ තියෙන ඉලක්කමක එකක් ස්ථානයේ තියෙන ඉලක්කමක රූපිතාගය හොයාගන්නේ? එකෙන් ගුණ කරලා අපි හිතමු එතන තියෙන ඉලක්කම 8 කියලා. 8 ගුණ කරනවා එකෙන්. එතකොට 8යි. 10 ස්ථානයේ තියෙන 8 නම් 8 ගුණ කරනවා 10ෙන් 80යි. 10 ස්ථානයේ තියෙන 8 නම් 8 වැඩි කරනවා 100ෙන්. එතකොට 800යි. මේ තමයි එතන තියෙන ඉලක්කමේ වටිනාකම හොයන්නේ.
අගය වැඩි එකේ ඉඳලා අඩු එකට අනුපිළිවෙලට ලිවීමට අපි කියනවා අවරෝහණ කියලා. එහෙනම් පුතාල දැන් චිමුට් එකට උත්තර සපයලා තියෙන්නේ. අපි බලමු කොහොමද අභ්‍යාස ටික කියලා. හරි. අපිට කියනවා මෙතන සංඛ්‍යා නාම ටික කියන්නේ. අපි කියන්නේ සංඛ්‍යා නාම නවසිය අනූ නවය. නවසිය නවසිය අනූ නවය නවසිය අනූ නවය හත්සිය විසි පහ. හත්සිය හත්සිය විසි පහ. අටසියය. අටසියය. නව මේක කියන්නේ සිය නවය. නවය. එකසිය දහ හතර. එකසිය දහ හතර. එකසිය කියලා දෙන්න ඕනේ. මම හිතන්නේ පුතාව මේක දන්නවා. ඒ වුණාට ටීචර් තව සැරයක් මතක් කරලා දෙන්න. ඒ මොකද්ද දන්නවද? අපි එකේ ඉඳලා එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය කියලා ලියනකොට අපි හැමෝම දන්නවා එක වචනයයි. ඊළඟට දහය එකොළහ දොළහ කියද්දි තනි වචනයයි. දහතුන් දාහතර පහළව දාසය දාහත දහත දහනමය විස්ත දහනමය කියද්දි අපි කියනකොට දහ නවය දහ අට වගේ කිව්වට මේක තනි වචනය. දොළහ දහතුන දහහතර පහළව දහනමයට වෙනකම් තනි වචන. මෙන්න බලන්න ටීචර් ලියන්න මේ කීයද. සෝරි. දහතුන. මේක තමයි හරි වචනය. මෙන්න මේ විදියට විස්මත් දහතුන වැරදි. ඊළඟට 13 කියලා කරලා වැරදි. මේක හොඳට මතක තියාගන්න. ඊළඟට වචනය 14 කිව්වත් වැරදි.
දහ නවය පුතේ නවය ලියන්නේ පුතාලා නමය ලිව්වොත් මෙන්න මේ විදිහට වැරදි නමය ලියන්නේ නැහැ පුතේ නවය මෙන්න මේ විදිහට එක වචනයක් තනි වචනයක් විදිහට ලියන්න ඉගෙන ගන්න එහෙමනම් අපි පාඩමට දැන් සංඛ්‍යානාම ටික ලිව්වා ඊළඟට සංඛ්‍යාවන්ත ලියන්න නවසියය නවසියය හාරසිය හතලිස් පහ හාරසිය හතලිස් පහ එකසිය අට තුන්සිය අනූ නවය හයසිය හයසිය මේ විදිහට තමයි සංඛ්‍යාංක ටික ලියන්නේ. පෙර හා පසු සංඛ්‍යා ලියන්න. පෙර හා පසු සංඛ්‍යා නෑ ලේසි ඉන්නේ නේද? ටීචර් ටික තංගාලා මේකට උත්තර ටික බලමුද? රයිට්. ඉක්මනට ලියපු ටීචර් එක්ක. ඊළඟ 281 නම් 280 ඊළඟ එක 283 හාරසියට පෙර සංඛ්‍යාව මොකක්ද? 399 හාරසියය හාරසිය එක 382 මෙතන තේරුණාද? 382 382 දෙසිය අසූ දෙක හාරසිය එක එකසිය හැත්තෑව නම් එකසිය හැටනවය එකසිය හැත්තෑව එකසිය හැත්ත එක තේරුණාද? රයිට්. අපි ඊළඟ එකට යමු. 998ට පෙර සංඛ්‍යාව 997 හත නවසය අනුව අපිට පස්සේ නවසය අනුව නවය පන්සියට පෙර සංඛ්‍යාව හාරසිය අනුව නවය පන්සියට පසු සංඛ්‍යාව පන්සිය එක විහිදුවා ලියන්න විහිදුවා ලියනකොට හාරසියය එකතු කිරීම තිහ එකතු කිරීම හතර අටසියය එකතු කිරීම බිංදුව එකතු කිරීම බිංදුව පුතේ සියය ස්ථානයේ බිංදුව තිබ්බත් දහය ස්ථානයේ බිංදුව තිබ්බත් එකක් ස්ථානයේ බිංදුව තිබ්බත් අපි ඒ බිංදු ගොඩක් දාන්නේ නැහැ සිය ස්ථානයේ බිංදු දෙකක් 10 ස්ථානයේ එක බිංදුවක් කියලා එහෙම ගොඩක් දාන්නේ නැහැ හේතුව වටිනාකමේ එතන වටිනාකමක් නැහැ ඒ හින්දා එක බිංදුවයි දාන්නේ ඒක හොඳට මතක තියාගන්න ඊළඟට බිංදුව ලියනකොට තව වැරද්දක් ඔයාලා ඉන්නේ කොහොමද මේ බිංදුව ඒක වැරදි කොහොමද බිංදුව ලියන්නේ පරිස්සම රවුම් කරලා වහන්න ඕනේ නැතිනම් ඒක වැරදි 105 සියය එකතු කිරීම බිංදුව එකතු කිරීම පහ 780 අක්සියය එකතු කිරීම 80 එකතු කිරීම බිංදුව සියය එකතු කිරීම 10 එකතු කිරීම 3 එකසිය 13 right ගණක රාමු වල දීපෝපණය කරන්න දැන් අපි ටීචර් කියලා දුන්නා නේද දැන් එහෙනම් ටීචර්ත් එක්ක අඳිමු ගණක රාමු ඉස්සෙල්ලා ඔයගලන්ට කියලා දුන්න තියෙන්නේ දැන් ටග්ගාලා අඳිමු එක ස්ථානයක් නයි පාඩ කරන්න ඕනේ ටීචර් ටග්ගාලා පාඩ කරනවා 1
දෙකයි තුනයි. ඊළඟට ගහන ස්ථානේ නෑ. කිය ස්ථානේ නැත. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හත. ඊළඟට 680. එක ස්ථානේ නෑ. 10 ස්ථානේ 8යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අට. සිය ස්ථානේ 6යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හයයි. ඊළඟට සිය. එක ස්ථානේත් නෑ, 10 ස්ථානේත් නෑ, සිය ස්ථානේත්. ඊළඟට 85. එක ස්ථානේ 5යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. 10 ස්ථානේ 8යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. මෙන්න මේ විදිහට තමයි ගණක රාමුවල සංඛ්‍යා නිරූපණය කරන්නේ. දැන් ටීචර් කිව්වා නේද, එක මත එක ස්පර්ශ වෙන්න ඕනේ, එකම පාටකින් පාට කරන්න ඕනේ, පා වෙන්න බෑ. මෙන්න මේ කාරණා ටික මතක තියාගෙන මෙන්න මේ විදිහට හරියට ගණක රාමුවක් අඳින්න පුරුදු වෙන්න ඕනේ. දැන් මායි කියමු බලන්න, ගණක රාමුවක් අඳිනකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා? අපි ගණක කූරේ තියෙන ගණක එකමත එක ස්පර්ශ වෙන්න ඕනේ, එකම පාටින් පාට කරන්න තෝනි. මේ ටික හොඳට මතක තියාගන්න. රයිට්. හරි, පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. 10 ස්ථානයේ ඉලක්කම කුමක්ද? දැන් පුතාලා මතක තියාගන්න. ඉලක්කමයි ස්ථානීය අගයයි කියලා පටල ගන්න නැතුව අපි අහන්නේ 10 ස්ථානයේ ඉලක්කම. 10 ස්ථානයේ ඉලක්කම කියද? අපි මේවා වෙන් කරගමු ස්ථාන ටික දාලා. මේ මොකද? එක ස්ථානය, 10 ස්ථානය, 30 ස්ථානය. දැන් අපි උත්තර ලියමු. 10 ස්ථානයේ ඉලක්කම කියද? ඉලක්කම 5. සිය ස්ථානයේ නිරූපණය වන අගය. සිය ස්ථානයේ තියෙන 4, එහෙනම් 400 වැඩි කරනවා. මම මේක හදන විදිහක් ගන්නම්. සමානයි 400යි. උත්තරේ තමයි 400. 10 ස්ථානයේ නිරූපණය වන ඉලක්කම කියනකොට ඉලක්කම පහම තමයි. මෙම සංඛ්‍යාංකයේ සංඛ්‍යා නාමය 456. 456. 456. ඊළඟට පෙර හා පසු සංඛ්‍යාව ලියන්න. 456 පෙර සංඛ්‍යාව 455. පසු සංඛ්‍යාව 457. හතරේ ඉලක්කම තිබෙන්නේ කුමන ස්ථානයේද? හතරේ ඉලක්කම තිබෙන්නේ පුතේ 30 ස්ථානයේ. 30 ස්ථානයේ. ඊළඟට මෙම සංඛ්‍යාව විහිදුවාලිය 450. ඊළඟට 6. මෙම සංඛ්‍යාවට 5ක් එකතු කළ විට ලැබෙන පිළිතුරේ සංඛ්‍යා නාමය. ඒ කියන්නේ 456ට එකතු කරනවා 5ක්. කීයද? 400 එකයි. මේක තමයි සංඛ්‍යා නාමය කියන්නේ. 400
एक आरसी है एक आरसी है एक आरसी है पनास है एक पहा एक तो कर रहा मैं आरसी है एक बार उन्हें मेरे को 1 2 3 4 जो देख मैं तो आने आरसी पनास का यहाँ पे शाम क्या हो गया आरसी पनास है शाम क्या हो गया हाई इलाके में स्थानीय आ गए हाई इलाके में स्थानीय आ गया हाय मतलब हाय इलाके में स्थानीय अगे की ये एक खाई स्थानीय अगे मेरे को स्थानीय एक स्थानीय दहाया स्थानीय स्थानीय अगे एक खाई पहले इलाके में वचिना काम की ये पहले इलाके में वचिना काम पाना है पहा वैली करना दहाए पाना है विशाल संख्या वैसी के कुड़ाम संख्या व दापा पाटी पाटी दत्त करानी देन दीदी सेला क्यों हुआ विशाल संख्या वैसी के कुड़ाम संख्या व दापा पाटी पाटी दत्त करना किए ने करते तानी वचन है ए मोहल अवरोहण एहनम अपि मेता අවරෝහණ ක්‍රමයට ලියමු විශාලම සංඛ්‍යාව 490 ඊළඟට 320 ඊළඟට 270 මෙතන විශාලම සංඛ්‍යාව 700 699 670
මෙන්න මේ විදිහට කොටු කරගන්න. තේරුණාද? හරි. ස්ථාන සම්පූර්ණ කරන්න සංඛ්‍යා කියවන්න. දැන් ටීචර්ට එක්ක කියව කියව ලියමු. හරිද? 99 සියය එක සිය එක එක සිය දෙක එක සිය තුන එක සිය හතර එක සිය පහ එක සිය හය එක සිය හත එක සිය අට. ඊළඟ 234ට කලින් 233 234 235 236 237 ඊළඟට 238 ඊළඟට 239 240 241 242 371ට කලින් 371 ටීචර් කලින් 370 373 374 375 376 377 378 499 501 502 503 504 505 506 507 508 601 602 603 604 605 606 607 608 609 මෙන්න මේ විදිහට තමයි කියන්නේ. ඔන්න ලැබුවා 1 2 3 4 door. දැන් මෙන්න මේක සම්පූර්ණ කරමු. 728 729 730 731 732 733 734 852 852 853 854 855 856 854 855 856 ඊළඟට 373 973 972 973 660 අටේ ඉඳලා පහලට එන්න පුතේ. තේරුණාද? 668 ඉන්න. 968 ඉන්න. 968 969 970 971 972 973 මෙතන 979 977 978 ඊළඟ 979 ඊළඟට 980 981 982 983 984 993 994 995 996 997
නවසිය අනූ අට නවසිය අනූ නවය මෙන්න මේ විදිහට සංඛ්‍යාතීත ලියලා තියෙනවාද කියලා බලන්න බලලා හරිදා ගන්න. දැන් වගුව සම්පූර්ණ කරන්න සංඛ්‍යා නාමය කොහොමද පුතේ ලියන්නේ? මෙන්න මේ විදිහට අනූ නවය අනූ නවය පන්සිය තිහ නවසිය නවය නවසිය නවය අනු නවය පහත දැක්වෙන සංඛ්‍යාවල සංඛ්‍යා නාමය ලියන්න. පන්සියය පන් සියය හය සියය හත් සියය අට සියය නව සියය මෙන්න මේ විදියට තමයි ලියන්නේ. යටින් ඉරියඳි සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න. දැන් පුතාලා හිතනවාටි ඇයි මෙච්චර අභ්‍යාස ගොඩක් දෙන්නේ සංඛ්‍යා නාම ලියන්න, සංඛ්‍යා ලියන්න, විහිදුවා ලියන්න. ඇයි මෙච්චර ගොඩක් දෙන්නේ? එකක් දුන්නම නැතිනේ. ඇයි ඇයි ඇත්තටම මෙච්චර ගොඩක් දෙන්නේ? මෙච්චර ගොඩක් දෙන හේතුව තමයි පුතාලා අභ්‍යාස කිරීම තුළින් ඔයාලගේ දැනුම වර්ධනය වෙනවා, මතක ශක්තිය වැඩි වෙනවා. එතකොට අමතක වෙන්නේ නැහැ. එක ගානක් විතරක් දුන්නොත් ඒක විතරයි, ඊට පස්සේ මතක නැහැ. ඒක මේ අභ්‍යාස ගොඩක් දෙන්නේ. ඉතින් මේ ටික හදාන්න උතුර පුතාලට වරදින්නේ නැහැ කවදාවත්. තේරුණාද? එහෙනම් අපි හදමු. විද්‍යාලයේ ප්‍රාථමිකාංශයේ මුළු සිසුන් ගණන 856. එහෙනම් සංඛ්‍යා නාමය 856. 856. මේ වගේ වචන තුනයි. 150 මුළු පාවාන් ගණන 249. ඊළඟට අපි ලියනවා 249. හතර ශ්‍රේණිය සිසුන්ට බෙදා ගැනීම සඳහා ගෙනද ගණිතයේ පෙළ පොත් ගණන 509. 509. 509. වහලය සෙවිලි කිරීමට ගෙන උළු කැට ගණන 375. 375. මෙන්න මේ විදියට තමයි ලියන්නේ. තේරුණාද? හිමීට බලලා හරි ටික දාගන්න. සංඛ්‍යාව ඉලක්කම පිළිබඳ ස්ථානයේ ඉලක්කමින් දැක්වෙන අගය. හරි. 370 10 ස්ථානයේ තියෙන්නේ හත දැක්වෙන අගය 70. 505 බිංදුවෙන් තියෙන්නේ 10 ස්ථානය.
सहायस्थानय पठिनाका मेन्दुवा सिया स्थानीय अट ईलांगट अट अट वैधिकरण संख्या
විහිදුවාලි වගේ තමයි පුතේ සංඛ්‍යාතික නිරූපණය කරලා ලියන්නේ. හොඳට බලාගන්න. 703යි 703යි 10ක් නැහැ කියලා 10 ගන්න බෑ. 908යි 908යි. ඒක හොඳට මතක තියාගන්න. මේක හොඳට බලාගන්න. right. සතියක් තුල වෙළඳ සැලක අලෙවි වූ පුවත් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. වැඩිරේම අලෙවි වී ඇත්තේ කුමන මාධ්‍ය පුවත්පතද? සිංහල මාධ්‍ය 978යි, දෙමළ මාධ්‍ය 789යි, ඉංග්‍රීසි මාධ්‍ය 798යි. එතකොට වැඩිරේම අලෙවි වෙලා තියෙන්නේ මොන මාධ්‍යද? කුමන මාධ්‍ය පුවත්පතද? සිංහල. සිංහල. එම සංඛ්‍යාව කියෙදි 987. අඩුවෙන් බලමු වෙලා ඇත මොන මාධ්‍ය? 789 දෙමළ. දෙමළ. සංඛ්‍යාව 789යි. 789යි. මාධ්‍ය තුනේම විකිණී ඇති පුවත්පත් වැඩිම සංඛ්‍යාවේ සිට අඩුම සංඛ්‍යාව දක්වා ප්‍රතිපාටිගත කරනවා. වැඩිම කීයද? 987, 798, 789. මෙන්න මේ විදිහට තමයි ප්‍රතිපාටිගත කරන්නේ. එක්කේ කොටු ඇති ඉලක්කම් තුනම භාවිතයෙන් සෑදී හැකි විශාලම සංඛ්‍යා වෙන වෙනම ලියන්න. හරි පුතේ, දැන් මේ වගේ ගණනක් දීලා කොටුවක් දීලා විශාලම සංඛ්‍යාව අහද්දී දැන් අපි දන්නවා මේ සංඛ්‍යා පාඩමෙන් ශිෂ්‍යත්ව විභාගයට දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඒ ගණිතය කොටසේ අහන පළවෙනි ප්‍රශ්නය සහ මෝ වෙලා දෙවෙනි ප්‍රශ්නයත් සංඛ්‍යා පාඩමෙන් තමයි. එතනදී අනිවාර්යෙන් බොහෝ වෙලාවට කොටුවක් දීලා අපි මහනවා විශාලම සංඛ්‍යාව, කුඩාම සංඛ්‍යාව, ඒ වගේම ගණක රාමුවක දින්න, ඒ වගේම විහිදුවා විහිදුවා ලියන්න. මේ වගේ දේවල් අපි මහනවා. ඉතින් ඒකට පුහුණුවක් හැටියට තමයි ටීච මේ සංඛ්‍යා පාඩමේ මේ අභ්‍යාස ටික දීලා තියෙන්නේ. ඒක නිසා මේක හොඳින් අවධාරණය කරගන්න, හොඳින් අවබෝධ කරගන්න. එහෙම කරොත් මගේ පුතා දැන් හතර ශ්‍රේණිය අවුරුද්දයි, පහ ශ්‍රේණිය ඒ කාලේ ගියාම ශිෂ්‍යත්ව විභාගයේ ජය ගන්න පුළුවන්කම අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙමනම් අද දවසේ මේ ගණිත ගැටලු ටිකට අපි පිළිතුරු සපයමු. එක්ක කොටු ඇති ඉලක්කම් තුනම භාවිතයෙන් සෑදී හැකි විශාලම සංඛ්‍යා වෙන වෙනම. දැන් අපි මේකට අංක දාගමු. පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව. හරිද? පළවෙනි කොටුවෙන් ගන්න පුළුවන් විශාලම සංඛ්‍යාව කීයද? 751. දෙවෙනි කොටුවේ විශාලම සංඛ්‍යාව 940. තුන්වෙනි කොටුවේ 863. අගේ වැඩි එක ඉස්සෙල්ලාම ලියන්නේ. ලියනකට සංඛ්‍යා තුන කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාව දක්වා පටිපාටිගත කරන්න.
තේරුණා නේද? පුතේ බිංදුව ඇත්තේ අපේ යම් කිසි කොටුවක බිංදුව සංඛ්‍යාව ඉලක්කම් කිහිපයක බිංදුව තියද්දී කුඩාම සංඛ්‍යාව වෙනකොට බිංදුව ලියන්නේ පළවෙනි තැනට. ඊට වඩා අගේ වැඩි එක කියලා බිංදුව ලියන්නේ දෙවෙනි තැනට. තේරුණා නේද? ඒක හොඳට මතක තියාගන්න. දැන් අද දවසේ මෙන්න මේ විදිහට සංඛ්‍යා පාඩම අපි ඉවර කරනවා. එහෙනම් අද දවසේ අපි මෙන්න මේ ආකාරයට සංඛ්‍යා පාඩම ඉවර කරනවා. පුතාලට දැන් ටීචර් ගොඩක් අභ්‍යාස දීලා පැවරුම් ගොඩක් දීලා මගේ පුතාලට කියලා දුන්නා. කොහොමද සංඛ්‍යා පාඩම අපි හරියටම ලියන්නේ කියලා තේරුණාද? එහෙමනම් මගේ රත්තරන් දුවේ පුතේ අද දවසේ අපි සංඛ්‍යා පාඩමට අදාළ සියලුම කරුණු ටික ආවරණය කළා. තේරුණාද? ඒ කියන්නේ හතර ශ්‍රේණියේ පළවෙනි පාඩම සංඛ්‍යා 1. මේ පාඩම පුතාල තුන ශ්‍රේණියේ තුන්වෙනි වාරයට අදාළයි. එහෙනම් මේ පාඩම දැන් තුනේ ඉන්න දරුවන්ට, ඒ වගේම හතරේ ඉන්න දරුවන්ට, පහේ ඉන්න දරුවන්ට ඉතාම වැදගත් මතකය ආවර්ජනය කරගන්න. තේරුණා නේද? දැන් පුතාලා දැන් අද දවසේ අධ්‍යයනය කළා. අද දවසේ ඉගෙන ගත්තා සංඛ්‍යා නාම ලියන්න, සංඛ්‍යාංක ලියන්න, ආරෝහණ ක්‍රමයට ලියන්න, අවරෝහණ ක්‍රමයට ලියන්න, සංඛ්‍යා විහිදුවා ලියන්න, පෙර හා පසු සංඛ්‍යාව ලියන්න,
ස්ථානීය අගය, ස්ථානීය වටිනාකම, නේද? මේ වගේ ගොඩක් දේවල් අද පාඩමේ ඉගෙන ගත්තා. ඒ වගේම පෙළ පොතේ අභ්‍යාස වලටත් පිළිතුරු දුන්නා. ඒ වගේම මේවා මේ පාඩම තුළින් එන්න පුළුවන් කියලා හිතන ගැටළු වලටත් පිළිතුරු දීලා තියෙන. එහෙනම් අද දවසේ සම්පූර්ණයෙන්ම හතර ශ්‍රේණියේ සංඛ්‍යා එක පාඩම මෙන්න මේ විදිහට ටීචර් ආවරණය කළා. ඊළඟ දවසේ අපි එකතු කිරීම පාඩමෙන් හම්බ වෙනවා. එහෙමනම් එකතු කිරීම පාඩමෙන් හම්බ වෙනකන් මගේ දුවලා පුතාලා හැම කෙනෙකුටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් ඉන්න, හැමෝම ඉස්කෝලේ යන්න, එවාගෙම හොඳට බඩ පිරෙන්න කන්න, එවාගෙම සෙල්ලම් කරන්න, සතුටින් ඉන්න, දෙමව්පියන්ට කීකරු වෙන්න, ආදරයෙන් ඉන්න හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ටීචර් ගිහින් ඉන්නම්.